අයිබුවන් අපි අදත් ඔගොල්ල එකතු වෙනවා ෆ්‍රී පොඩ්කාස්ට් එකේ 8 වෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් ප්‍රභාත් එකතු වෙනවා මාත් එක්ක අදත් වෙනදා වගේම. ඉතින් ප්‍රභාත් කොහොමද මොකද හිතන්නේ අපේ ජයග්‍රහණය ගැන? අයිබුවන් මේ ජයග්‍රහණය කරපු එක නම් හොඳයි. ඒත් ඉතින් මේ මම හිතන්නේ අර ලූප් හෝල්ස් ගොඩක් තාමත් තියෙනවා කියලා මේ පේනවා මේ ජයග්‍රහණය කරත්. ඒ හින්දා මේ එච්චරම සැටිස්ෆයි නෑ මේ ජයග්‍රහණයත් එක්ක. ඔව් මේ අපි ලකුණු 21කින් තමත් මේ තියුණු තරගයකින් පස්සේ ජයග්‍රහණය කරේ. ඇත්තට කියන්න ඕනේ මේ එක ජයග්‍රහණයක් ලබා ගත්තා කියලා අපිට මේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම මගේ අරුණා නැති වුණා කියලා කියන්න බෑ. මොකද අවසානයේ මේ පාකිස්තානයේ ලකුණු 135ක් ලබා ගන්න තිබ්බේ. ඔවුන් ඒක ලබා ගන්න බැරි වුණා. ඔවුන්ගේ ප්‍රතිකරණය ගැනත් ඔවුන්ට ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ඉතින් මේ අපේ ගොඩක් තියෙනවා හදා ගන්න දේවල්. මොකද හිතන්නේ මේ මුලින්ම ප්‍රතිකරණය ගැන? ප්‍රතිකරණ කියන්නේ ප්‍රතිකරුවන් 3 දෙනෙක් ඇරෙන්න ඉතින් අනික් කට්ටිය ඔක්කොම ෆේල් වුණා මේ පළවෙනි නිමේ. ලහිරු තිරිමාන්න කෞෂා සිල්ලා ටීම් එකට සිලෙක්ට් කරලා තිබුණා. ඉතින් ඒ දෙන්න අපි දෙන්න කලින් කතා වෙච්ච විදිහට ඒගොල්ල සුපුරුදු පරිදි ෆේල් වුණා මං හිතන්නේ. මේ ඒ වගේම දෙවෙනි නිමෙත් එහෙමයි. මේ අර හැමදාම ලකුණු ගන්න 2-3 දෙනා සුපුරුදු විදිහට ලකුණු ගත්තා. ඉතින් බැටින් වලින් ගත්තා. ඔව් දිමුත් ගන්නාරත්න හොඳ ලකුණු 93ක් ලබා ගත්තා පළවෙනි නිමේ. චන්දිමාලුත් 155ක් නොදැවි ලබා ගත්තා. ඉතින් නායකත්වයේ ඉනිමක් කියලා කියන්න පුළුවන්. හොඳ ඉනිමක්, හොඳ ටෙස්ට් ඉනිමක් කියන්න පුළුවන්. උනාට ප්‍රතිකරණයේ තව හදාගන්න ගොඩක් දේවල් තියෙනවා චන්දිමාලට. ඒකත් කියන්න ඕනේ. නායකත්වයත් මම හිතන්නේ සාර්ථකව ඉෂ්ට කරා. වැඩියෙන්ම මම හිතන්නේ මේ තරගේ විතරක් ගත්තොත් මේ ප්‍රතිකරණයෙන් අපි ඉම්ප්‍රෙස් වුණේ කිව්වේ හොඳයි කියලා. අපිට මේ ලොකු දෙයක් කළා පෙන්වුවේ මේ නිරෝෂන් ඩික්කල්ල තමයි මම හිතන්නේ. ඉන් දෙකේම හොඳින් ක්‍රීඩා කරා. ප්‍රථම ඉනිමේ ලකුණු 83ක්, දෙවෙනි ඉනිමේ ලකුණු 40ක් නොදැවි ලබා ගත්තා මම හිතන්නේ. මේ වගකීමකින් ක්‍රීඩා කරා. අර පහුගිය පොඩ්කාස්ට් එකේ ප්‍රබත් එහෙම කිව්වේ මේ දැවි යන පහරවල් ස්වීප් මේ අර අපි කතා කරා මේ ගැන. ඒ පහරවල් වලින් ගොඩක් ඒ පහරවල් වැඩි එල්ල කරන්නේ නැතුව රිස්ක් එක අඩු පහරවල් එල්ල කළා මේ හොඳින් ක්‍රීඩා කරන්නේ ප්‍රභා. ඔව් අතරම මං හිතන්නේ එතනින් පේනවා යාට මේ කොච්චර ටැලන්ට් එකක් තියනවාද, කොහොම ලකුණු ගන්න පුළුවන්ද කියලා. ඉතින් මං හිතන්නේ ඔළුව පාවිච්චි කරන්න තමයි යාට තියෙන්නේ ලොකු ඉනිමක් කරා යනවා. ඔව් අනික ඔව් හොඳයි. අනික ඔහු ක්‍රීඩා කරනවා මං හිතන්නේ මේ හරි තැන ඔහුට හම්බෙලා තියෙනවා හොඳ තැනක්. 6 කියන්නේ මං හිතන්නේ ඔහුට හොඳයි. 6-7 තමයි ඔහු ටෙස්ට් තරඟවල ක්‍රීඩා ගන්න ඕනි කියලා මාත් හිතන්නේ. ඉතින් ඒක හොඳයි. ඊට අමතරව මේ පන්දු යැවීම ගැන ගත්තොත් මොකද හිතන්නේ? පන්දු යැවීම ගැන ගත්තත් ඉතින් හේරත් විකට් ගත්තා. දිල්රුවන්ට විකට් ආවා. දිල්රුවන් පළවෙනි ඉනිමේ නම් හොඳට බෝල් කරේ නැහැ. දෙවෙනි ඉනිමේ එච්චර හොඳට බෝල් කරේ නැහැ. මේ කලින් ඉනිමේට වැඩිය හොඳට බෝල් කරලා මේ කරපු හින්දා යාට විකට් ආවා. අනිත් ෆාස්ට් බෝලර්ස්ලා දෙන්න ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ, දෙන්න නම් මේ තාමත් හොඳට බෝල් කළා මේ ඉනිං දෙකේම. ඒක පිටුහ ලකුණ විශේෂයෙන් ලක්මාල් ගත්ත විකට් එක අසාර අලිගේ මේ අපේ මැච් එක දිනන්න ලොකුම හේතුවක් වුණා. තව දෙයක් කියන්න ඕනේ ප්‍රවීන්, මේ තරගය පුරාම මම හැමදාම කියන වගේ තරගය පුරාම අම්පයරින් ගැන නම් ඉතින් කලකිරීමක් තමයි තියෙන්නේ. මොකද අපේ කට්ටියට අර 50-50 chances එකක්වත් හම්බුනේ නැහැ. ඔක්කොම පාකිස්තානයේ පැත්තට තමයි සුපුරුදු විදිහටම ගියේ. ඔය දකින්න ඇති අර ඩිල්රුවන් විකට් එක ගත්ත නෝ බෝලේ, ඒ වගේම ෂෆීග්ගේ මේ දෙකම ඔන් ද ලයින්, කියන්නේ මේ ක්‍රීස් එකට පිටිපස්සේ මොකුත් තිබුණේ නැහැ. ඒත් ඩිල්රුවන්ගේ නෝ බෝල් එක දුන්නා, අසත් ෂෆීග්ගේ ස්ටම්ප් එක දුන්නා. ඒ වගේම මේ ඔය වගේ අර හේරත්ගේ කැච් එක, ඒ වගේම මෙන්ඩිස්ගේ LBW එකක් දුන්නා, අර අබ්බාස්ගේ බෝල් එකට මේ බෝලේ ලයින් එකේ ඇතුලේ කියන්නේ මේ 10% විතර. ඒ වගේම සර්ප්‍රයිස් බැට් කරලා දිල්රුවන්ගේ බෝලයක් හදුනා, ඒ විදිහට මේ වුණා ටැග් LBW එක දුන්නේ. ඒ වගේ එහෙම මේ ගොඩක් සිදුවීම් මේ මැච් එකේ වුණා. මම හිතන්නේ ඒ අතින් බලනකොට සෑහෙන ලොකු දෙයක් මැච් එකේ දිනපේක එහෙම බලනකොට මම හිතන්නේ. ඔව් අනිවාර්යෙන් ඒක අපි මේ කලින් ඒක
කතා කර මේ අම්පයස් කෝල් කියන එක හින්දා මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඕකේ. ඉතින් ඒ වගේ දේවල් වලින් මේ අපිට ලංකාවට ගොඩක් මේ තීරණ අම්පයර්ස් කෝල් එක හින්දා මේ වැරදි අතට යන අවස්ථා අපි ගොඩක් දකිති. ඉස්සරහත් දකින්න ලැබුණා. දැන් මේ තරගෙත් ප්‍රබත් කියන දේවල් ඒ වගේ දේවල් මේ දක්න ලැබුණා. ඒ වගේම රන් අවුට් එක. ඒ වගේ 50-50 ඩිසිෂන්ස් තමයි මේ අපි වැඩියෙන්ම කියන්නේ. නිකන් මේ කෙලින්ම පන්දුව අනිවාර්යෙන් අවුට් කියලා දන්න දේවල් නෙමෙයි. 50-50 ඩිසිෂන්ස් ලංකාවට ඒ වගේම මේ ගොඩක් වෙලාවට දැකලා තියෙනවා. ඒක මොන කණ්ඩායම් දෙක ක්‍රීඩා කරත් එක්කෝ තත්ත්වේ රෑන්කින්ස් වලින් පල්ලෙහා හරි එහෙම නැත්නම් සල්ලි අඩුවෙන් තියෙන රටේ ඒ කණ්ඩායමට සාමාන්‍යයෙන් අවශ්‍ය සිදු වෙන අවස්ථා තමයි ගොඩක් අපි දැකලා තියෙන. ඉතින් ඔය අම්පයර්ස් කෝල් කියන එකින්ද ඉතින් ඔය වගේ දේවල් වලට මේ දැන් කාලේ IPL BBL ඒ වගේ ඉංග්ලන්ඩ් වල වෙස්ට් ඉන්ඩීස් වල හැමතැනම T20 ටූර්නමන්ට්ස් තියෙනවා. ඉතින් මේවට අම්පයර්ස් ලටත් කොන්ට්‍රැක්ට්ස් හම්බ වෙනවා. ඉතින් ඒව ගන්නත් ඒ රටවල ක්‍රීඩා මේ බෝඩ්ස් සතුටින් තියන්නත් ඉතින් මේ ඕනුත් කැමති ඇති කියලා අපි හිතෙනවා සමහර ඩිසිෂන් එක. ඔයා දැක්කද දන්නේ මේ ට්විටර් එකේ දාලා තිබුණ මැසේජ් එකක් විරේන්ද සේවක් කියලා මේ සාමාන්‍ය ඕස්ට්‍රේලියානු ටීම් එකක් ගත්තම ගොඩක් ස්ලෙජ් කරන ටීම් එකක් නේ. පහුගිය එක් දින තරගාවලියේදී මේ IPL ඔක්ෂන් එක ඒගොල්ලන්ගේ ඒක ගැන අයි එක තියාගෙන ඇහගහගෙන හිටපු හින්දා වෙනද වගේ ස්ලෙජ් කරේ නැහැ කියලා. ඒ වගේ චාන්ස් එකක් හම්බුනම මිස් අවුට් වෙයි කියලා බයට. මං හිතන්නේ ඒකෙත් යම් කිසි දෙයක් ගත යුත්තක් තියෙනවා. මං හිතන්නේ ඒක අහක දාන්න බෑ නෑ කියලා. ඒ වගේ තමයි මේ අම්පයර්ලත් කියලා මම හිතන්නේ. ඔව් හැමෝටම බලපානවා. ප්ලේයර්ස් රට අම්පයර්ස් රට හැමෝටම ඕක බලපානවා. ඉතින් මම නම් අම්පයර් ස්කෝල් කියන එක කිසිම මේ කැමැත්තක් නැති එක්කනේ කැමැත්තක් නැහැ මගේ. ඒක සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕනේ කියලා මම හිතන්නේ. මේ තව එකක් කියන්න ඕනේ මේ අපේ කට්ටිය මං හිතන්නේ අපීල් කරන විදිහත් පොඩි මේ දෙයක් තියෙනවා. මේ අපිට මේ අම්පයර් හරියට කන්වින්ස් කරලා ගන්න මේ බැරි තත්ත්වයක් තියෙනවා. මං හිතන්නේ අනික් කණ්ඩායමත් එක්ක සසඳලා බැලුවොත් එයාට පෙයි මේ අපේ කට්ටිය අර අපීල් එක එක දිගටම ගොඩාක් ගෙනියන්නේ නැහැ මේ අම්පයර්ලා කන්වින්ස් වෙන විදිහට මේක අවුට් කියලා. ඒකත් පොඩ්ඩක් තියෙනවා. පොඩ්ඩක් ඔයා මේ ආය මැච් එක බලනකොට පොඩ්ඩක් බලන්න. එහෙම මේ එහෙම එකකුත් තියෙනවා. එහෙමත් සමහරට බලපාන නැති කියලා මං හිතනවා. ඔව් ඇත්තටම මේ වගේ දේවල් ඉතින් එහෙමයි. සමහර ක්‍රීඩකයන්ට වෙනස් වෙනවා. ඉතින් මේ ඒ වගේම අත්දැකීම් එක්කත් ඒ දේවල් දිනු වෙනවා. ඉතින් අපි මේ දේවල් බලන්න ඕනේ. මේ දේවල් මේ පොඩි දේවල් වුණත් බලලා දිනු කරගන්න ඕනේ. මම හිතන්නේ මේ මහේල සංගක්කාර ඩිවිෂන් ලා හිටපු කාලේ ඒ දේවල් රසලානල ඒ වගේ කට්ටි හිටු ඒ කාලේ ක්‍රීඩා කරපු කාලේ ඒ වගේ පොඩි දේවල් ගැන ගොඩක් සැලකිලිමත් වෙලා මම හිතන්නේ හරියට කරා. අපි ඒකින්ද තමයි මේ වගේ පොඩි රටක් කරත් මේ ගොඩක් දේවල් කරන්න පුළුවන් උනේ ඒ වගේ කාලෙක. මේ ඒ වගේ මම කලින් කිව්ව වගේ හේරත් ගැන කියන්න ඕනේ. කඩලු 400 ලබා ගත්තා දෙවන වමත් පොන්දු යවන්න ලෝකෙම්ම කඩලු 400 ලබා ගත්තේ වසීම් අක්‍රමට පස්සේ. වසීම් අක්‍රම මම හිතන්නේ කඩලු 414ක් මම දැන් මට මතක හැටියට ලබාගෙන තියෙන්නේ. කඩලු 14කින් ඔහුට ඒක පහු කරන්න පුළුවන්. ඉන්දියන් තරගාවලියටත් ක්‍රීඩා කරොත් වසර අගේන මම හිතන්නේ ඔහු ඒකත් පහු කරලා යයි. ඒ වගේම මේ දිල්රුවන් පෙරේරා ඉතාමත් හොඳින් හේරත් ඉතාමත් හොඳින් පන්දු යවුවා. නැවතත් තව තරගයක් ජයග්‍රහණය කළා දුන්නා ලංකාවට. මේ විශේෂයෙන් ලකුණු 135ක් ඩිෆෙන්ඩ් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමේ. මේ දවස් 5 වෙනි දවසේ වුණා. ඉතින් ඒක ලේසි දෙයක් නෙමේ හේරත් කරේ. ඒ වගේම මේ මොකද්ද දිල්රුවන් පෙරේරා ගැන බැලුවොත් මේ මැච් එකේ වුණත් මම හිතන්නේ මේ කඩලු ලබා ගත්තා නැවත වතාවත් අර මං කලින් මං හිතන්නේ මේ කිව්වා මේ වමත් පිටිකරුව තමයි දකුණත් පිටිකරුව ලබා ගත්තේ දෙවෙනි ඉනිමේ බාබරාසම් ලබා ගත්තා. ඔහු විතරයි දකුණත් පිටිකරුවේ කඩලු ලබා ගත්තේ. ඉතුරු ලබාගත් කඩලු 4ම හෝ 3ම ඔහු ලබා ගත්තේ වමත් පිටිකරුවන්ගේ. ඉතින් අර ඔහු වමත් පිටිකරුවන්ට හොඳින් පන්දු යවනවා. ඒනට තව ගොඩක් දියුණු වෙන්න ඕනේ දකුණත් පිටිකරුවන්ට පන්දු යවන්න. මොකද වැඩි කණ්ඩායම් ගොඩක් කණ්ඩායම් වලේ වැඩියෙන් ඉන්නේ දකුණත් පිටිකරුව. ඉතින් ඒ දේ අනිවාර්යෙන් දියුණු කරගන්න ඕනේ. ඊට පස්සේ ලක්මාල් සහ ප්‍රදීප් මේ ප්‍රබත් කිව්වාගේ ඉතාමත් හොඳින් පන්දු යවුවා කියලා කියනවා. ඉතින් ප්‍රබත් මේ මොකද හිතන්නේ දැන් මේ පහුගිය තරගේ දැන්
තිරිමාන්න වයිස් කැප්ටන් සහ කෞෂා සිල්වා අපි කන්නු කතා කරා. උනාට උන් දෙන්න දැන් ඔබ හිතනවා ඊළඟ තරගයේ ක්‍රීඩා කරයි කියලා, නැත්තම් උන් දෙන්න එකෙක් හරි විනුවට සදීර සහ රොෂෙන් සිල්වා දෙන්න එකෙක් ක්‍රීඩා කරයි කියලා හිතනවා. මම නම් කැප්ටන්, එහෙම නැත්නම් ඔතන ඉන්න සිලෙක්ටර්, මම නම් අනිවාර්යෙන් ඒ දෙන්නම සෙල්ලම් කරන තිරිමාන්නයි සිල්වා වෙනුවට. ඒත් මං හිතන්නේ මේ දෙන්නම අයින් කරයි කියලා. මං හිතන්නේ දෙවෙනි මැච් එකේ කලින් ගහපු 11ම සෙල්ලම් කරයි කියලා තමයි මම නම් හිතන්නේ. ඔව්, මම හිතනවා සමහර විට එක වෙනසක් සිද්ධ කරයි කියලා. ඔව් ඔව්, සඳකයන් වෙනුවට ෆාස්ට් බෝලර් කෙනෙක් ගේන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. ඔව්, ඒක මම හිතන්නේ හොඳයි. කොහොමද ඒ දෙක කරොත් මං හිතන්නේ ඒක වැදගත් වෙයි. මොකද මේ පින්ක් බෝල් ටෙස්ට් එක සහ මේ රෑ ක්‍රීඩා කරනකොට පොඩ්ඩක් දෝලනයක් ලැබෙනවා මං හිතන්නේ, මේ පන්දු යවන්නට, වේග පන්දු යවන්නට. ඉතින් ඒ වගේම වමත් වේග පන්දු යවන්නේ පොඩි වේරියේෂන් එකකුත් තියෙනවා. මං හිතන්නේ ඒ දෙක කරොත් නම් නරකක් නැහැ. අර කෞෂා සිල්වා සහ තිරිමාන්න ක්‍රීඩා කරොත් ඒක දෙපැත්තක් තියෙනවා මම හිතන්නේ. මේ ටිකක් අර අපි මෙච්චර කල් පහුගිය සිලෙක්ටර්ස් අඩ බැන්නේ කිසිම කන්සිස්ටන්ට් එකක් කන්සිස්ටන්සි එකක් නැහැ කියලා සිලෙක්ෂන් වල. ඉතින් මේ කන්සිස්ට් එක දැන් මේ තරඟේ දුන්නේ හින්දා අලුතෙන්ම නැතුව කණ්ඩායමට ගෙනල්ලා උඩ ඔවුන්ට තරඟ දෙක තව මේ තරඟ දෙකයි තව ටුවර් එකක් දෙන්න කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඒ වුණාට මේ ප්‍රශ්නේ තියෙන්නේ මොවුන් දෙන කණ්ඩායමට ආවේ කොහොමද කියන එක. මම හිතන්නේ පර්ෆෝමන්ස් වලින් ආපු ඉඩක දෙන්නේ නෙමෙයි. චාන් මේ විශේෂයෙන් තිරිමාන්නට වයිස් කැප්ටන්සි එක දෙද්දිත් අපි මේ කිව්වා ඇයි මෙහෙම කරන්නේ කියලා. ඉතින් මේ ඊට වඩා හිතලා තීරණ ගන්න ඕනේ මේ අලුත් තීරීම් කමිටුවත්. නැත්තම් ඔවුන්ටත් වෙන්නේ අර මේ කලින් තීරීම් කමිටුව වුණ දෙයම තමයි නේද ප්‍රබල්? ඔව්, ඇත්තටම ප්‍රවීන් මං හිතන්නේ මේ දෙන්නට ලැබෙන්න ඕන තරම් චාන්ස් හම්බෙලා තියෙනවා දැන් අවුරුදු ගානක ඉඳන්. විශේෂයෙන් තිරිමාන්න ගැන කියනවනේ, තිරිමාන්න ෆස්ට් ක්ලාස් මැච් වලදී යාට ලකුණු ගන්න හරි අමාරුයි. පුදුම ස්ට්‍රගල් එකක් කරලා තියෙන මේ ලකුණු ගන්න නේද ෆස්ට් ක්ලාස් මැච් එක. ඉතින් එහෙම තියදිත් කණ්ඩායමට ගෙනලා ටෙස්ට් ටීම් එකේ චාන්ස් එකක් දීලා මේ වයිස් කැප්ටන් කමක් දෙන්න කියන්නේ ඉතින් හිතා ගන්න බැරි දෙයක්. මං හිතන්නේ යාට මෙහෙම කරලා තින්නේ අර ඉන්දියාවත් එක්ක මැච් දෙකේදී 50 දෙකක් ගහුවා ඒක හින්දා තමයි කියලා මේව කරන්නේ හිතන්නේ. එහෙම මේ හිතලා සිලෙක්ට් කරා නම් මේ ටෙස්ට් ටීම් එකට මං හිතන්නේ ඒක මේ ගොඩක් වැරදි දෙයක්. ඔව්, මේ අපි මම හිතන්නේ මේ කලිනුත් කියලා තියෙනවා, අපි කලින් තීරණ කමිටුව බැලලා තියෙනවා. එහෙම අනිත් ෆෝමැට් එකක ක්‍රීඩා ගන්න විදිහට බල්ලා වෙන ෆෝමැට් එකට තින්න ගන්නවා කියන්නේ තමත් මේ බොළඳ දෙයක් කියලා මම දකින්නේ. ඉතින් මේ අද තියෙන ක්‍රීඩාවේ හැටියට, මොකද 1980 දී කරා නම් වෙනස් වෙන තිබ්බේ වුණාට අද මේ ෆෝමැට් එකේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. දුර්වල තීරණයක් මම දකින්නේ, විශේෂයෙන් වයිස් කැප්ටන්සි එක දුන්නා කියන්නේ ඉතාමත් දුර්වල තීරණයක්. මම දන්නේ නැහැ මොනවා හිතන් දුන්නද කියලා. ඒගොල්ල සමහර විට ඊළඟ මැච් එකේ ලකුණු ගන්න ඉඳී තියෙන මොකක් හරි හේතුවකින්. ඒත් මේ පළවෙනි ටෙස්ට් තරඟේ ලකුණක් ගන්නවාද කියලා ඊළඟ බෝලෙන් අවුට් වෙයි කියන සයිස් එක තමයි මේ බැලු බැලමට දෙන්නම හිටියේ. ඉතින් මේ ඒකෙම පේනවා කොච්චර මේ දුර දිග බලනවාද, කොහොමද ඒගොල්ලන්ගේ ෆෝම් එක කියලා, කොච්චර මේගොල්ල දැනගෙන හිටියද සිලෙක්ටර්ස්ලා කියලා මේ හිතා ගන්න බෑ මට. ඔව්, ඉතින් මේ ක්‍රීඩකයාත් ගොඩක් මේ ප්‍රෙෂර් එකක් ක්‍රීඩකයාටත් වැටෙනවා. දැන් තිරිමාන්න ගත්තොත් වයිස් කැප්ටන් කරාම ඌට කොච්චර ප්‍රෙෂර් එකක් තියෙනවද? ටීම් එකේ හිටියෙත් නැහැ, මේ ෆෝමැට් එකේ ලකුණු ගහලත් නැහැ. ඒරිම වයිස් කැප්ටන් කම දුන්නාම ඉතින් මේ තව ප්‍රෙෂර් එක ක්‍රීඩකයාටත් වැඩි. ඒ වගේම මේ කණ්ඩායමට අසාධාරණයක්, ක්‍රීඩකයාටත් අසාධාරණයක්. මේ ඒ වගේම මම කියන්නේ හිටියේ තිරිමාන්න ගත්තොත් මම හිතන්නේ මේ ඕ නරකම ක්‍රීඩකෙක් නෙමෙයි, උනාට ඔහු දන්නේ නැහැ ක්‍රීඩා කරන්න මේ ටෙස්ට් තරඟ. මං හිතන්නේ අන්නේ ඒකයි උඩ තියෙන ප්‍රශ්නේ. ඔව්, එක් දිගට තරඟ වල නම් ඔහු විදියට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ ටීම් එකේ. මං හිතන්නේ ටෙස්ට් තරඟ වලට නම් පළමු පෙළ තරඟ වලදී පර්ෆෝම්ස් කරනකම් ගන්න හොඳ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඔව්, මං බලාපොරොත්තු වෙනවා සදීර සමරවික්‍රම මං හිතන්නේ ඕපන් හරි නැත්නම් නම්බර් 3 හරි බැට් කරයි කියලා. මොකද කුසල් මෙන්ඩිස් 4 බැට් කරනවට මම කැමති මේ ඊළඟ මැච් එකේ මම කියන්නේ. ඉතින් ඒකින්ද සදීරේ නම්බර් 3 බැට් කරනවා නම් මම කැමති. ඒුණාට ඕපන් කරත් මම හිතන්නේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි ඊළඟට මේ 1 day selection එකක්
ස්කොඩ්ඩෙක් ගැනත් අපිට අහන්න ලැබුණ අරහෙමෙන් ප්‍රබත්තු පොඩ වටින් පිටි මොක හිතන් පිටි නෙමෙන් ප්‍රවෙන් මහිත මේක ඔෆිසිලි නවස් කරල දන්න ටීමක ඔයා මගේ අදහස රම්මහිතන ඔය දන්නවා මංහිතින් ඔව ටීම් එක බැලුවාම මේ පේන වෙනස්වලින් ලොකුම වෙනස අපිට පේන්නේ මේ ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමෙන් නැහැ. ඒ වගේම ඔහුට මැචස් හයක සස්පෙන්ෂන් එකක් දීලා තියෙනවා ශ්‍රී ලංකන් ක්‍රිකට් බෝඩ් එකේ. මොනවද රීසන්ස් දීලා තිබ්බේ මේ ප්‍රභාත් හරියටම? රීසන්ස් දීලා තියෙන්නේ ට්‍රේනින් වලට ආවේ නැහැ කියලා පළවෙනි එක, දෙවෙනි එක ප්‍රැක්ටිස් වලට මේ යාගේ කිට් බෑග් එක නැතුව ආවා කියලා, තුන්වෙනි එක මේ පස්වෙනි එක් දිගට තරගෙට ඉන්දියාවත් එක්ක තිබ්බ එකට මේ එයා තරගෙට ශාරීරික සූදානම් වුණේ නැහැ කියලා, ඒකට සූදානම් වෙන්න ඉච්චර මහන්සිුනේ නැහැ කියලා තමයි රීසර්ස් දීලා තිබ්බ. ඔබ හිතනවාද ඒ තුන සාධාරණයි කියලා මැචස් හයක් සස්පෙන්ෂන් එකක් දෙන්න? පහුගිය කාලේ සිද්ධින් එක සංසන්දනය මැචස් හයක් මං හිතන්නේ මැචස් හයක් නම් මන් දන්නේ මේ මට හිතෙන විදිහට නම් පොඩ්ඩක් ස්ට්‍රික්ට් වැඩි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔව් මෙහෙමයි. අනිත් එක මේ අපිට ඉතින් මේ රීසන්ස් දෙන්න පුළුවන් එයාගේ මේ අපිට අහන්න ලැබිච්ච දේවල් අනුව මං හිතන්නේ එයා ට්‍රේනින් වලට අර එන්න බැරි වුණේ එයා ආබාධයකට ලක් කළා හිටියේ කියන්නේ ගොඩක් වේදනාවෙන් ඉඳලා තියෙන්නේ මේ ට්‍රේනින් ඒ වලට එන්න බැරි තත්ත්වෙට ඉන්ජරි එක හින්දා. දෙවෙනි එක මේ අර ක්‍රීඩා භාණ්ඩ උපකරණ නැතුව මේ ආවා කියලා ප්‍රැක්ටිස් වලටද මන් දා හරියටම කියන්න දන්නේ නැහැ. මේ එයා මං හිතන්නේ ඒ තරඟෙට මේ එයාගේ නම කොන්සිඩර් කරලා තිබුණා, එයාගේ නම යෝජනා කරලා එයා සෙල්ලම් කරන්නේ නැහැ කියලා තමයි මේ මේවා කරලා තිබුණේ. ඉතින් ඒ හින්දා එයාට බණින්න බෑ, එයා වඩු නැතුව ආවා මේ ආබාධිත ලක් වෙලා ඉන්න ක්‍රීඩකෙක්. එහෙම ඉතින් ප්‍රැක්ටිස් කරන්න බලාගෙන සාමාන්‍යයෙන් එන්නේ නැහැ නේද ප්‍රවීන්? ඔව් ඉතින් ඒක තමයි මේ මං ඕක ඒක තමයි මාත් හිතන්නේ කවදාවත් මේ තරඟ හයක සස්පෙන්ෂන් එකක් දුන්නා කියන එක නම් මේ සාධාරණයි කියන. මොකද පහුගිය කාලේ වෙච්ච සිද්ධීන් බැලුවාම අපි මේ ගත්තොත් මා හිතන්නේ මම මේක ට්විටර් එකෙන් දැම්ම මේ කපු ගෙදරගේ සිද්ධිය වගේ දේවල් වලට අපි දැක්කේ නෑ මෙහෙම දේවල් සිද්ධ වෙනවා. මේ ප්‍රැක්ටිස් ආපු නැති දෙයකට වඩා තරඟයකදී ඒ වගේ දේ මේ මේ මැදට ගිහිල්ලා කණ්ඩායම්ම ගත්ත තීරණයක් වෙනස් කළ වෙන තීරණයක් ගත්තාම ඒක ඊට වඩා පොඩි සුළුවට මේ බලන්න ඕනේ දෙයක්ද කියලා මට නම් හිතා ගන්න බෑ. මං හිත මන් දකින හැටියට ඒක ඊට වඩා විශාල දෙයක් ධනුෂ් ගුණතිලකට මේ මේකට මැච් හයක් මං කියන්නේ ওই තුන කරා කියමු අපි ඒ තුනම සිද්ධ වුණා කියමු. ওই වරදවල් තුන මගත්තත් අර මේ අර වරද 100න් එකක්වත් කියලා මං දකින හැටියට දකින්නේ නැහැ. ওই වරදවල් තුන ගැන කිව්වොත් පළවෙනි එක මේ කිව්වේ ට්‍රේනින් ආපු නැති එක මම හිතන්නේ මේ පළවෙනි එක හා දෙවෙනි එක දෙකටම සම්බන්ධයි. මේ බොහෝ ඊළඟ තරගයට අන්තිම තරගයේ ක්‍රීඩා කරේ නැහැ. ඉතින් ඒ වගේම අපි දැක්කා ওই තරගයේ අන්තිම තරගයේ ක්‍රීඩා කරපු සමහර ක්‍රීඩකයොත් ඊට කලින් දවස්වල මේ 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 එක එක සිද්ධි වලට සිද්ධි ගැන කියලා මේ මේ ගොඩක් කතා තිබ්බා. රෑ එළියට ගිහිල්ලා පාටි දාලා ඉන්දියන් ප්ලේයර්ස්ලා එක්ක මෙහෙම කතා ගොඩක් තිබ්බා ඒ තරණයට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ගැන. ඉතින් මේ මම වැරදට දඬුවම් දීම කිසිම වැරද්දක් නැහැ. උනාට මේ ඒක කොච්චර සාධාරණද මේ අනිත් සිද්ධින් එක සංසන්දනය කරලා බරද්දි කියන එක මං හිතන්නේ මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතන. ඔපරින් මේ මං හිතර තව ක්‍රීඩකයෙකුට මේ අවවාද කරලා තිබ්බ මේ ගැන මේ මේ කේස් එකේ හින්දා. ඒත් මං හිතර දරුස් ලුණු තිලකට මේ මේ එකක් කියන්නේ සස්පෙන්ෂන් එකක් දීලා තියෙන්නේ. ඊට කලිනුත් එයාට මේ අවවාදයක් දීලා තියෙනවා කියලා තමයි මේ මං හිතන්නේ මාධ්‍ය සඳහන් වුනේ. ඇත්තද බොරුද කියන නම් අපිට මේ ඔප්පු කරන්න විදිහක් නැහැ ඒක. මේ මේ කොච්චර සාමාන්‍ය හැමෝටම එක විදිහට සලකන්නේ කණ්ඩායමේ කියන එකයි මේ මට තියෙන ප්‍රශ්නේ ලොකුම. දඬුවම් දෙනකොටත් තීරණ ගනිද්දිත් කණ්ඩායමට සිලෙක්ට් කරන්නේ. ඉතින් ඒ වගේම කියන්න පුළුවන් මේ දැන් පහුගිය කාලේ තිබ්බා උපුල් තරංග ඕපන් කරන්න ඕනේ කියලා ලොකු මාධ්‍ය සමහර මාධ්‍යම කියන්නත් බෑ සමහර
මාධ්‍ය සහ පත්තර එහෙම පොඩි ප්‍රචාරයක් තිබ්බයි වගේම අනිත් පැත්තෙන් මේ ධනසිංහ තිලක සහ දික්වැල්ල පහුගිය කාලේ ගත්තාම ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් ඕපනින් කම්බිනේෂන් එක තිබ්බා සිම්බාබ්වේ කුණත් මම හිතන්නේ වගේම ධනසිංහ තිලක තමයි මේ අවුරුද්දේ මම හිතන්නේ වැඩිම ලකුණු ලබාගෙන තියෙන්නේ ඉතින් මේ මේ වගේ දැන් දැන් ධනසිංහ තිලක මේ බෑන් වුණේ හින්දා මම හිතන්නේ උපුල් තරංගට දැන් නැවතත් ඕපනින් කිරීමේ chance එක හම්බෙලා තියෙනවා අපි දන්නේ නැහැ කොහොම ඕපනින් කම්බිනේෂන් එක වැඩ කරයිද කියලා දික්කල සහ තරංගකේ. ඒ වගේම ඉතින් මේ අර කලින් තිබ්බ හොඳ ඕපනින් කම්බිනේෂන් එක මේ මේ හදීගෙන ආපු තරුණ කම්බිනේෂන් එක නැවතත් කවදාවත් සමහර විට අපිට වන් ඩේ මැචස් වල දකින්න හම්බෙන්නේ නැති වෙයි මේ මේ තීරණේ හින්දා. ඕ ඒ වගේම තවත් දෙයක් මේ මම මතක් කරන්න ඕනේ මේ දැන් තරංග මම හිතන්නේ නම්බර් 4 බැට් කර කර හිටියේ තරංග නම්බර් 4ෙන් ඕපන් කරන්න ආවම ඒ වගේ මේ මේ දිනේෂ් චන්දිමාල්ටත් කණ්ඩායමට එන්න අවස්ථාවක් ලැබෙනවා තවත් මේ පහුගිය කාලේ ලොකු මාධ්‍ය වලින් ලොකු ප්‍රචාරයක් තිබා චන්දිමාල් මොකද වන් ඩේ ටීම් එකේ නැත්තේ අපි දැක්ක මේ සමහර මේ ප්‍රසිද්ධ කතෘවරු අපි හොඳටම දන්නේ ගොඩක් ලියනවා. ඉතින් මේ පත්තර පුරවලා වෙබ්සයිට් පුරවලා ලියලා තියෙනවා. ඉතින් ඒ වගේ මම කියන්නේ දැන් ඒ වගේ දේවල් හින්දා මේ වගේ සිලෙක්ෂන් සිද්ධ කරනවා නම් එතන ලොකු වැරද්දක් නැවතත් තියෙනවා. ඉතින් මේ සිලෙක්ෂන් කමිටි එකේ දැනගන්න ඕනේ ඒගොල්ලෝ තමයි මේක වගේ ගේම් බාර ගන්න ඕනේ කෙසේද? මම හිතනවා මේ නැවත වතාවක් ධනසිංහ තිලකගේ මේ මේක බෑන් එක ඉවරුනහම ඔහුට නැවතත් දික්වැල් එක්ක වන් ඩේ මැචස් වල කෙලින්ම ඕපනින් කරන්න හම්බෙයි කියලා ඔහු එතනට කෙලින්ම කන්සිඩර් කරයි කියලා වෙන ඔහු දැන් තරංග මේ වන් ඩේ මැචස් වලට මේ මොකද කොහොමද ස්පෙෂල් ට්‍රේනින් එකක් කරනවා මම හිතන්නේ මේ දවස්වල ටෙස්ට් වලනුත් මේ බ්‍රිටයින මේ මොකද කාලයක් මේ රෙස්ට් එකක් අරගෙන බලමුද ඔය වැරදි හදාගය කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒ වුණාට මේ ඒ වැරදි හදාගත්තත් කෙසේ වුණත් මම හිතන්නේ ඔහුට දැන් මේ කණ්ඩායමේ ඉස්සරහට අපි අපි ඉස්සරහ ගැන හිතනවා නම් ඔහු දැන් ඕපන් කර යුතුයි කියලා කණ්ඩායමේ මම හිතන්නේ ඒක සම්පූර්ණ වැරදි නෑ කියලා මම හිතන්නේ ධනුෂ් අර මම කලින් කිව්වාගේ දික්කල සහ ධනුෂ් කවහම ඔහු ඔවුන් දෙන්න ඕපන් කරන්න ඕනේ නැවතත් මේ බෑන් එක වුණාම ඒ වගේම තරංග පුළුවන් හතරට බැට් කරනවා නම් හතර බැට් කරන්න එතන සාර්ථක වෙන්න පුළුවන් නම් ආවංකම කිව්වත් ප්‍රවීන් මම හිතන්නේ උපුල් තරංගට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානයක් නැහැ මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ තියෙන දේශපාලන තත්ත්වයන් හින්දා තමයි ඌ ජාතික කණ්ඩායමේ අද වෙනකන් ඉන්නේ කියලා මට නම් මේ බයනතු කියන්න පුළුවන් එහෙම තමයි මේ අපි දැන් පෙනියන අපි මේ මේ නිකන් හිතට එනවට නෙමෙයි අපි දැන් අවුරුදු 10ක් 15ක් ක්‍රිකට් බල්ලා බල්ලා මේ මේ ගන්න තීරණත් එක්ක අපිට හිතෙන්නේ එහෙම තමයි මේ නැත්තම් කොහොමද මේ මේ මෙහෙම වෙන්නේ කියලා සමහරලාට හිතෙනවා ඒක ඇත්ත ඉතින් මේ චන්දිමාලුත් මම හිතන්නේ එහෙමයි මේ ආයි නැවත කතාවක් අර ටෙස්ට් මැච් එක 150ක් ගෙවුවා කියලා වන් ඩේ ටීම් එකට තෝරනවා කියන එක සාධාරණ නැහැ. හැබැයි මං චන්දිමාල්ව වන් ඩේ ටීම් එකේ මුලින්ම අයින් කරාම මං හිතුවේ නෑ ඒක මේ ඔහු අයින් කරපු හැටි ඉක්මන් වැඩි කියලා මං හිතුවේ උඩ තව තරඟ දෙක තුනක් දෙන්න තිබ්බ කියලා. ඒ උනාට දැන් ඔහු මේ කණ්ඩායමට ආවේ ටෙස්ට් මැච් එකේ 150ක් ගහලා. අර අපි පරණ ඉස්සර කරපු වැරදිම තමයි නැවතත් කරන්නේ. මේ වැරදි ෆෝමැට් එකේ ටෙස්ට් මැච් එකේ 150ක් ගෙවුවා කියලා වන් ඩේ මැච් වල සාර්ථක වෙන්න බෑ අද තියෙන හැටියට. අද තියෙන රූල්ස් වල හැටියට. ඉතින් ඒව දැක්කම තමයි අපිට හිතෙන්නේ මේ වගේ දේශපාලන බලපෑම් තියෙනවද කියලා. මොකද නැත්තම් සිලෙක්ටර්ස් ලා වුණත් මේ ක්‍රිකට් බලන මිනිස්සු නම් ක්‍රිකට් ගහලා තියෙන මිනිස්සු නම් මේවා එච්චර අමාරු නැහැ තේරුම් ගන්න. අපිට හිතන දේවල් අපි මේක අපි කාගේ අපි කාටවත් මේ එහෙම තරහකට කියන දෙයක් නෙමෙයි. අපිට පොයින්ට් ක්‍රීඩකයක් එකයි අපි ඉතින් මේ අපේ ජාතික කණ්ඩායම තරඟ දිනන්න ඕනේ දිනන්න තියෙන ආශාව හින්දා අපි මේ අපිට හිතට එන දේවල් මේ කියන්නේ මේ අපිට අපි සම එක්ස්පර්ට්ලා නෙවෙයි මේ අපි ක්‍රිකට් හයි ලෙවල් එකට ගහලා නැහැ ඒ උනාට මේ අපි
ප්‍රේක්ෂක හැටියට අපිට දැනෙන දේවල් තමයි අපි මේ කියන්නේ. අපි එහෙම වැරදි තියෙන්න පුළුවන්, එහෙම තියෙනවා නම් අපිට මේ දැනුම් දෙන්න මේ ඔයාලා අහගෙන ඉන්නවා නම්. ඔව්, අපි මේ අපි කියන්නේ අපි කියන දේවල් කරන්නවත්, අපි කියන දේවල් මේම කරන්නවත්, ඒවා අහන්නවත් කියලා. අපි කියන්නේ අපි දකින වැරදි, මේක වෙනස් වෙන්න ඕනේ දේවල්, අපිට හිතන දේවල් අපි කියනවා. ඉතින් අපි දන්න හැටියට මේ ඉතින් ඕ කැමති නම් අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේ අහලා ඔව් මේ අනික් ප්‍රබත් කියන්න ඕනේ, අපි මේ කතා කරන දේවල් මේ අපි දෙන්නම අපි දෙන්නගේම ප්‍රශ්න නෙමෙයි. අපි මේ ට්විටර් එකේ, ෆේස්බුක් එකේ, ෆෝරම් වල හැම තැනම අපි ගියාම අපේ ප්‍රේක්ෂකයෝ මොනවද පෝස්ට් කරලා තියෙන්නේ, ට්වීට් කරලා තියෙන්නේ, ෆේස්බුක් එකේ මොනවද දාලා තියෙන්නේ, ඒවා ගැන හිතලා අපිත් ඒගොල්ලෝ එක සමහර දේවල් ආගිව් කරලා. ඉතින් මේ අපි ඊට පස්සේ අපි ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නත් එක්ක තමයි අපි මෙතන කතා කරන්නේ එක විදිහකට, නේද ප්‍රබ? ඔව්, අංකම කිව්වත් අපි ඔය ට්විටර් එකේ, ෆෝරම්ස් වල, ඒ වගේ ෆේස්බුක් එකේ අපි දෙන්න විතර බැනුම් අහන දෙන්නෙක් නැතුව ඇති මං හිතන්නේ මේ ක්‍රිකට් ෆෑන්ස් ලගේ. අනිවාර්යයෙන්. ඉතින් මේ ඒක නෙමෙයි වැදගත් වෙන්නේ මම හිතන්නේ අවසානයේ කොහොම හරි ලංකාවට හොඳක් වෙනවා නම්, ලංකා ක්‍රිකට් වලට හොඳක් වෙනවා නම් ඒක තමයි වැදගත් අපි හැමෝටම. මම විශේෂයෙන් කියන්න ඕනේ මේ ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා මේ අපි චන්දිමාල්ට කැමති නෑ හින්ද චන්දිමාල් පහත් අත්තර දාලා හැම වෙලේම කතා කරනවා කියලා. ඇත්තටම කියන්න ඕනේ අපි කැමති චන්දිමාල් හැමදාම CA වගහලා හැමදාම මේ ටීම් තුනේම ඉඳලා මේ හැමදාම CA වගහලා මේ හොඳ ස්ට්‍රයික් රේට් එකක් තියාගෙන මැච් ඉනිංස් ගහලා අපේ ටීම් එකට ජයග්‍රහණ ආරම්භ දෙනවා නම් කැප්ටන් වෙලා ඉන්නවා නම් නේද ප්‍රවීන්? ඔව්, මම හිතන්නේ මේ හොඳම උදාහරණය තමයි චන්දිමාල් ගත්තොත්. මමයි ඔයයි ප්‍රභාතුයි මටයි තියෙන්නේ එකම ඔපිනි, එකම මතේ නෙමෙයි චන්දිමා ගැන, ගොඩක් දේවල් වල වෙනස් මත තියෙනවා. ඉතින් ඒ වුණාට අපි දෙන්න හැම කියලා මේ පිල් බෙදිලා ගහගන්නවත් මේ ට්වීට් දාගන්නවත් නැහැ. ඒ මේ මොනවාද එහෙම කොහෙවත් මේ එහෙම පෝස්ට් දාන්නවත් කාටවත් මඩ ගහන්නවත් එහෙම දේවල් නැහැ. අර අපි දෙන්නගේ ඒ මේ අපි දෙන්න ඒදී විවාදයක් විදිහට අපි තියාගන්නවා. ඉතින් ඒකෙන් හොඳක් වෙන්නේ මම හිතන්නේ අපි දෙන්නටම තව තවත් ඒක කාගේ හරි ඔයා දකින මන් දකින වැරද්දක් ඔයා දකින්න නැති වෙන්න පුළුවන්, ඔයා දකින වැරද්දක් මන් දකින්න නැති පුළුවන්, හොඳක් වුණත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් එහෙම කරාම මම හිතන්නේ මේ ක්‍රීඩකයන්ගේ සහ මේ ක්‍රීඩා ලෝලින්ගෙත් දැනුම සහ ඒ ක්‍රීඩාවට තියෙන මේ ඒ ක්‍රීඩාව ගැන තියෙන දැනුම වර්ධනය වෙන එක තමයි මම හිතන්නේ. ඔව්, ඒ වගේ ප්‍රවීන් හය වෙනි ඉඳ පටන් ගන්නවා පින්ක් ටෙස්ට් එක, අපේ පළවෙනි පින්ක් ටෙස්ට් එක. ටීම් එකේ කොම්පොසිෂන් එක කොයි වගේ වෙයි කියලා දැන් හිතන්නේ? මම හිතන්නේ මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔකේ. මේ දිරුවන් පෙරේරා දැන් ෆස්ට් මැච් එකේ මේ හොඳට සාමාන්‍යයෙන් හොඳට කරපු නිසා ඔහු බෝලිං වලනුත් ඔහු කණ්ඩායම අයින් කරන්න අමාරුයි. මම හිතන්නේ කොහොමත් සඳකන් ක්‍රීඩා කර යුතු නැහැ ඔහු වෙනුවට. විශ්ව ෆර්නෑන්ඩ් වෙන්න ඕනේ මුලින්ම කණ්ඩායමට හොඳ යානන්ගේ. ඊට පස්සේ දිරුවන් පෙරේරා ගහනවද නැත්නම් දිරුවන් පෙරේරා වෙනුවට පිතිකරුවෙක් ක්‍රීඩා කරනවද කියන එක විතරයි ඔතන ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙන්න ඕනේ. මොකද මේ පින්ක් බෝල් ටෙස්ට් එකේ ගොඩක් වෙලාවට රෑට් ක්‍රීඩා ගන්න හින්දා අර මං කිව්වාගේ දෝලනේ වගේ දේවල් මේ චුට්ටක් වැඩියෙන් දකින්න ලැබෙනවා. ඒක හින්දා සමහර විට පිතිකරුවෙක් වැඩියෙන් ක්‍රීඩා කරන්න ඉඩ තියෙනවා, පන්දු යවන්නට කඩු ලබා ගැනීම අවස්ථාවක් තියෙන හින්දා. ඒ කම්පිටිෂන් එක හොඳයි කියලා ඔබ හිතනවනේ පින්ක් බෝල් ටෙස්ට් එකට? අතර මම නම් ආසයි මැච් එක දිනන්න යන්න. ඒ කියන්නේ බෝලර්ස්ලා 5 දිනකේ කියන්නේ පින්ක් බෝල් ටෙස්ට් එක අපි දිනයි කියලා හිතනවා. මං හිතනවා අපි දිනයි කියලා. අපි ටොස් එක දිනුවොත් මං හිතන්නේ ගොඩක් chance එක තියෙනවා අපිට මේ මැච් එක දිනන්න. ඔව්, මම හිතන්නේ attitude එකත් වැදගත් වෙනවානේ. ඔව්, attitude එකත් වැදගත් වෙනවා, ඒ වගේම strategies ඒවත් වැදගත් වෙනවා මං හිතන්නේ. ඔව් ප්‍රභාත්, වෙලාවත් ගෙවිගෙන යනවා මම හිතන්නේ. පොඩ්කාස්ට් එකෙන් අදට සමු ගන්න වෙලාවත් හරි. අපි ඉතින් ප්‍රාර්ථනා කරනවා දෙවෙනි ටෙස්ට් තරඟේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි පින්ක් බෝල් ටෙස්ට් තරඟේ ජයග්‍රහණය කරන්න ලැබෙයි කියලා ශ්‍රී ලංකාවට. මැච් එකෙන් පස්සේ අපි ඉක්මනටම ආයි ඔයගොල්ලෝ එක්ක බලාපොරොත්තු වෙනවා එකතු වෙන්න ඉතාමත් ඉක්මනින්. ප්‍රභාත් සමුනවර කියන් තියනවා? නෑ, අපි ඊළඟ පොඩ්කාස්ට් එකෙන් හම්බෙමු. බොහොම ස්තුතියි ඔබට.